හිතවත් මිත්‍රවරුනි, දවසින් දවස අපේ රට විශාල අනතුරකට යනවා. දවසින් දවස ණය උගුලක හිර වෙනවා. මේකට බලපත්‍ර ලෙස වගකිව යුත්තේ මේ රටේ ඉන්න කාලකන්ණි දේශපාලුවෝ. විශේෂයෙන්ම මේ රටේ ඉන්න බහුතරයක් දේශපාලුවෝ තමන්ගේ හැතිකරේගේ පැවැත්ම මිසක් මේ රටේ ජනතාවගේ පැවැත්ම ගැන කවදාක්වත් කල්පනා කරන්නේ නැහැ. අවුරුදු 4කට 5කට සැරයක් ඡන්දෙකට ආවට පස්සේ බොරුවට කයිවාරු ගහලා මිනිස්සුන්ට නංගි පෙන්නලා අක්කදෙන එක තමයි මොවුන්ගේ ක්‍රමය. මිත්තුරුනි, පහුගිය කාලය තුළ විශේෂයෙන් මේ 77 ආණ්ඩුක ව්‍යවස්ථාවට පස්සේ විදේහ ජනාධිපතිවරු උණු සීලුම දෙනව නඩත්තු කරන්න මේ රටේ ජනතාවට සිද්ධ වුණා. විශේෂයෙන්ම ඒ විදේහ ජනාධිපතිවරයා විශ්‍රාම ගියත් ඔහුට විශාල සැප සම්පත් ප්‍රමාණයක් රටේ ජනතාවට දෙන්න සිද්ධ වුණා. මේ තනිකරම වේදනාව අපහසු විඳින්න වෙලා තියෙන මේ රටට. ඒ විතරක් නෙමේ, ජනාධිපති තනතුරේ ඉන්න තාක් කාලය තුළ ඔවුන්ගේ ඇඹේනිය රකීමේ වක්කීම ජනතාවට පැවරිලා. මිත්‍රවරුනි, ඔබ දන්නවා අපේ රටේ සාමාන්‍යයෙන් ගෑනුන්ට තියෙනවා අලුත්ම මේනියාවක් තමන්ගේ හම සුදු කරගන්න. ඔබ දන්නවා ඇති, සමහර වෙලාවට මේ වැඩේට මොවුන් යන්නේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ ගාවට නෙමෙයි, රූපලාවන්‍ය ශිල්පියෝ ගාවට. ඔබ දන්නවා අපේ රටේ යන්තන් නාට්‍ය කැලලකට මූණ දාගත්තට පස්සේ ඊළඟට කට්ටිය ස්ටාර්ට් කරන වැඩේ තමයි ස්පා එකක්, එහෙම නැත්නම් රූපෝලාවන්‍යාගාරය. සාමාන්‍යයෙන් මේ හැම සුදු කරන එක ඉන්ජෙක්ෂන් එකක් 275,000 විතර වටනවා කියලා තමයි තොරතුරු ආරංචි මාර්ග සඳහන් කරන්නේ. ඒව තමන්ගේ සල්ලි වලින් වියදම් කරනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ නිශ්චිත මොහොත වෙන විට අපේ රටේ ඉන්න ආර්යාව, එහෙම නැත්නම් මිනිමරු මරාගේ බිරිඳ මේ වෙනකොට තමන්ගේ මූණ පොලිෂ් කරන්න සාමාන්‍යයෙන් වසරකට කෝටි 3කට ආසන්න මුදලක් වැය කරනවා කියන කාරණය අද එළි වෙලා තිබෙනවා. ඇගේ අහවල් එක තමන්ගේ මිනිහගෙන් පොලිෂ් කරගත්තනම් ඒක මේ රටට ප්‍රශ්නයක් නෙමෙයි. අද වෙනකොට මේ රටේ බහුතරයක් ජනතාවට පාක් කියා ගන්න බැරි තත්ත්වයක ඉන්නේ. ඉස්පිරිතාලේ මරණදී පණා දෙන ලෙඩකුට අවශ්‍ය කරන ඉන්ජෙක්ෂන් කට්ටේ ඉඳලා සේලයින් බෝතලේ දක්වාම පිටින් ගේන්න කියන රටේ මේ රටේ ඉන්න මහගෑනිම නඩත්තු කරන්න මෙතරම් මුදලක් වැය කිරීම කොතරම් දුරට සාධාරණද කියලා අපට අපේ හෘද සාක්ෂියෙන් අහන්නට සිද්ධ වෙනවා. විශේෂයෙන්ම සිරන්තිලාගේ පවුඩර් මූණු පොලිෂ් කරන්න, ඒ වගේම මේ වෙනකොට හැට පැනලා හොටබිම ඇනිච්ච මහින්දල වගේ උන්ට පුළුවන් තරම් මේකප් දාලා කොල්ලෙක් වගේ පෙන්වන්න උත්සාහ කරන මේ මොහොත අපි සියලුම දෙනා විශාල අන්ධකාරයකට තල්ලු වෙමින් තිබෙනවා. මොකද මරාලා සිරාලා මේ සියලුම දෙනා සැප විඳින්නේ ඔබත් මත් බොහොම අමාරුවෙන් භාණ්ඩාගාරයට ගෙවන ඍජු සාවක්‍ර බදුවලි. ඒ නිසා මේ අවලන් සෙල්ලම නවත්තුලා, විශේෂයෙන්ම අපේ ජීවිත සමග මේ කාලකන්ණි දේශපාලුව කරන සෙල්ලම වහත්ම නැවැත්විය යුතු වෙනවා. ඔබට මතකනම් ජීවන් කුමාරතුංගගේ දුව මහත්වරම වැඩි කියලා සිංගාපූරුවට ඇල්ල ඔපරේෂන් එක කරේ මේ රටේ ජනාධිපති අරමුදලි. මේක දුන්නේ සිරා. සිරා මේ විදියට දෙන්න මේ ජනාධිපති අරමුදල් සිරාගේ අම්මා හරි තාත්තා හරි හදපු එකක් නෙමෙයි, මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් හදපු එකක්. ඒ නිසා අපි සියලුම දෙනා මේ කාලකන් ක්‍රමය අවසන් කරලා මේ රටට සැබෑ ලෙස මාදරය කරන දැක්මක් තිබෙන සමාජ දේශපාලන කණ්ඩායමක් සමග පෙරට යමු. මිත්‍රනි, අරගලෙන්තර ජයග්‍රහණ ක්‍රමතුමා ඔබට සිහිපත් කරමින් මාව බෙන් සමුගන්න. ඔබ සැමට ජය.